සංගීත කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකේ නාට ඉදිරිපත් කරන්නේ. ඉදිරියේදී මහි කලන අතර රණ්ඩුවක් යන එකට හේතුව මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. ඔයා දන්නවා මේ වෙනකොට ඒ තමයි අසේල මුදලාලි ඉස්පිරිතාලේ තමයි ඉන්නේ. ඉතින් අසේනි බලාපොරොත්තු වෙනවා තාත්තා ඉක්මනින් සුවපත් වේවි කියලා. ඉතින් අසේනි තමන්ගේ තාත්තට පණවගේ ආදරය කරනවා. ඉතින් කොටින්ම කියනවා නම් අවසානයේදී වෙඩි වැදිච්ච මොහොතේ පවා අසේලට මතක් වුණේ චූටිව. ඒ විතරක් නෙවෙයි කලන තමන්ගේ තාත්තට ආදරේ වුණාට තමන්ගේ තාත්තගේ ළඟ ඉන්නවා බොහොම අඩුවෙන් තමයි පෙන්නුවේ. ඒකට හේතුව තමයි කල්න අසේන තරං අසේල්ට ආදරේ නොකරන නිසා. ඒ කොහොමුණත් අපි දන්නවා. ඒ තමයි අතුලුව හොයාගෙන කලන යන සීන් එකක් අපිට ඉදිරියේදී කතාව බලනකොට බලාගන්න ලැබේවි. ඉතින් ඇත්තටම මෙතනින් පස්සේ මොන වගේ දෙයක් වේවිද සංගීතේ කුතුහල වැඩිම කාලය මෙන්න මේ විදිහට තමයි එන්න යන්නේ. ඉතින් කොහොමුණත් තුෂාරි තර්ජනය කරලා කල්න අහන්නේ අතුල කොහෙද ඉන්නේ කියලා. කොහොමුණත් ඉතින් තුෂාරි තමන්ගේ සහෝදරය ඉන්න තැනක් කියන්න තරම් මෝඩ වෙන්නේ නැති වේවි. ඒකට හේතුව තමයි තුෂාරි තමන්ගේ අයියට නොකිය හිටියට පණ වගේ ආදරය කරන නිසා. ඉතින් හැබැයි තුෂාරි මෙතනදී මෙන්න මේ වගේ දෙයක් කියන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ තමන්ගේ අයියා මේ දේවල් කරේ නෑ කියන දේ. ඒ වගේම මේ දේවල් කරන්න සම්පූර්ණ හේතුව අතුල කරානම් ඒ මහි කියන එක. මොකද මහිට අසේල කැමැත්ත නොදෙන නිසා අසේනිව කසාද බඳින්න මේ විදියට කල්නගේ තාත්තගේ ජීවිතේ නැති කරන්න උපදෙස් ලබා දුන්නා කියන එක කියාවි. සහ සමිතියේ සභාපති වුණාට පස්සේ තමන්ගේ බලතල වැඩි නිසා තමන්ට අතුලව බේර ගන්න පුළුවන් නිසා මේ වගේ දෙයක් කරා කියන දේ අනිවාර්යයෙන්ම තුෂාරි කියන්න ඉඩකඩක් තියෙනවා. අන්න ඒක නිමිත්තෙන් කලන අනිවාර්යයෙන්ම තමන්ගේ ගැන්සියත් එක්ක මහිව සොයාගෙන ගිහිල්ලා මහිත් එක්ක ලොකු වලියකට පැටලා වෙනවා. ඉතින් මේ වලියේදී කලනට මොන වගේ දෙයක් සිදු වේවිද? ඇත්තම කියනවා නම් මේ වලියේදී කලනට තුවාල වේවි කියලත් අපිට විශ්වාස කරන්න හැකියාවක් පවතිනවා. ඉතින් කොහොම වුණත් කල්නගේ මෝඩකම් වලට හැමදාමත් අසෙල් වුණත් බැනවැදපු අවස්ථා තිබුණා. ඉතින් මේකත් ඒ වගේ මෝඩ වැඩක් කියන දේ දන්නවා. සහ නයනට නම් කවුරුත් නොසිතන විදිහට හොඳටම තුවාල වේවි. ඉතින් නයනට තමන්ගේ මෝඩ වැඩ මතක් වෙන මේක හැමදාම මතක හිටින සිහිවටනයක් බවට පත්වේවි. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න මතක තියාගන්න.